මල පහ කරන්න මු්‍ර පිට කරන්න අපි දවසකට කීපවතාවක් බම් වැසිකිලි භාවිතා කරනවා. සමහරවිට අපේ ගෙදර වැසිකිලි වගේම පිට තැන්වල වැසිකිරිත් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. වැසිකිලිකේයන්නේ කොහොමත් විශබීජ වැඩියෙන් රන්නේන පුළුවන් ස්ථාන. අන්න එඒ නිසා වැසිකිලි භාවිතාකර අද්දි අපි අපේ සනීපාරක්ෂාව සහ යහපත් සෞඛ්‍යයෝ දෙසක් නිවැරදි වැසිකිලි පුරුදුවෙලට හරුුවවෙන්න ඕනේ ඉතින්නේ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ යන්නේ වැසිකිලි භාවිතයේ දී වැඩි දෙෙනෙක් කරන්න පුරුදු වෙලාඉන්න වැරදි පුරුදු කිහිපයක් ගැනයි. එන්න අපි දැන් ඒව මොනවද කියලා බලමු. අංක එක්ක හිරකරගෙන සිටීම. මොකක් හරි ඔෆිස් වැඩක් එක්ක හොඳටම බිසි වෙලා ඉද්දි තරගකාරී ක්‍රීඩා තරගයක් බලද්දි ආසම TV. සරි එකේ හොඳම සී ටිකක් ඇදදි ඔන්න නවා මල පහ කරන්න එහෙමත් නැත්තම් ටොයිලට යන්න අවශ්‍යතාාවයක්. ටික් වෙලා අල්ලගෙන ඉන්න පුළුවන්වෙවී කියලායිඉතින් හිරකරගෙන ඉන්නවා. එක පාරක් දෙපාරක් මෙහෙම කලාට ලොකුහානයක් නොවෙන්න පුළුවන් ඒත් නිතර මේ වැසිකිිඩිය අවශ්‍යතාවේ හිරකරගෙනඉන්න එක හොඳෞඛ්‍ය පුරද්දක්න්නන් නෙවෙයි මේ නිසා මල්ලබද්ධය ඇතුළු තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයක්ම හටගන්න පුළුවන්. අංක දෙක්ක පියන නොවසා ෆලශ් කිරීම සමහර පොදු වැසිකිලිවෙල එහෙම ෆලශ් කරන්න කියලා බෝඩ් පවා ගහන්න සිදු වෙලා තියෙනවා. ඒ අරමට අපේ උදවියගේ වැසිකිලි පුරදදු සහත් චාරිත්‍ර පිරිහි ලගහි. වැසිකිිලි ගියාට පස්සේ ෆ්ලශ් කරන එක හොඳපුරද්දක් මයි. හැබැයි ඒ පුරුද්ධ හොඳම පුරුද්දක් බවට පත්කරගන්න නම් තව පොඩි දෙයක් කරන්න ඕනේ. ඒ තමයි ෆ්ලශ් කරද්දි වැසිකිලි පෝච්චය පයන සම්පූර්ණයෙන්ම වහන එක. මොකද ඒක ඇරලතිබියදි ෆ්ලශ් කරොත් වැසිකිලි පෝච්චීතින විශබීජ සහිත ජලබිණති වැසිකිලිය අවට විසිරෙන්න්න පුළුවන්. ඒ වගේම ඒ හරහා විශබීජවල පැතිරීම වැඩි වෙලා සෞකෙටද අහිත කරවෙන්න පුළුවන්. අංකතුන්න වැසිකිලියේ පදිංචිවීම. සමහරු වැසිකිලියේ මල පහ කරන්න ගියාමීඉතින් ආය නිවාඩුවක් ගත කරන්න ගියා වගේ තමයි. වරුවකට එළියට එන්නන්නේ නැහැ. ෆෝන් එක බලාගෙන්න්න පොත්පත්තර කියවගෙන එහෙමත් නැත්තම් සිතුවිලි මව මව ඔහ ඉඳගෙන ඉන්නවා. ඒක නම් හොඳපුරුද්දක් නෙමේ කියලයි ෞඛ්‍ය විශේෂත්නයන් කියන්නේ. විශේෂයෙන්ම විනාඩි පහකට වඩා වැසිකිලියන්න උත්සාහකරණයකෙන් ගුදමාර්ගයට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. ඒ හරහා අර්ශස් වැනි රෝගතත්වවලටත් මඟපාදන්න පුළුවන්. විනාඩි ගණනක් උත්සාහ කරලත් මල පහ පිට වුණේ නැත්තම් දිගින් දිගටම තටමින් ඉන්න එපා කියලයි විශේෂරණය වඋම් කියන්නේ. ඒ වෙනුවට වැසිකිලියෙන් පිටවෙලා ටිකවෙලාවකින් ආයෙමත් මල පහ කරන්න ට්‍රයි කරලා බලන්න. අංකහතර, ෆෝන් සහ ටැබ්ලට් භාවිතය. සමහරන්ට නම් වැසිකිරයන්න එක හරිම විනෝධ ජනකත් දැකීමක්. හරියටම පික්නෙක් එකක් යන්ව වගේ. කෙලල්ින්ම ෆෝන් ටැබ්වගේ ඉලෙක්ට්‍රෝනික උපකරන අරගෙන ෆල් එන්ටයිමන්් එකක් ගන්නන්නේ ටොයිල්ල්ට යාලා යන්නේ. මේකෙන් වන එක හානියක් තමයි අපි උඩින් කියපු කාරණය. ඒකකිවවෙක් ෆෝන් ටැබ් බල බලහිඳලා අපිටත් නොදැනීම ටොයිලට් එකේ ගත කරන කාලයේ වැඩිවෙලා අනවශ්‍ය සෞඛ්‍ය ගැටලුවලට ලක් වෙන එක. අනිත් බරපතලම කාරණය තමයි වැසිකිලියට ගෙන යන මේ ඉලෙක්ට්‍රෝනිික උපංගවලත් වැසිකිලියේ තියෙන විශබීජ එකතුවීම. අපි වැසිකිිලි ගිහින් අත්හොඳින් හේද අට අපි වැසිකිලියට ගෙනයෙන අප ෆෝන් ටැබ් විශබීජාරණය කරන්නේ නැහැනේ. ඉතින් අපි මූනට ඒව ලංකර ගෙන අතපත ගාමින් දවස තිස්සේ භාවිතා කරන මේ දේවල් වලට වැසිකිලියේ විශබීජ තැවරුුණාට පස්සේ අපි කොච්චර පිරිසිදු වනත් ඒකෙන් පලක් නැතිවෙනවා. අංක පහා! වැරදිට ඉඳ ගැනීම. වැසිකිිලියට ගිහින් හරිට ඉඳගන්නක හොමඳ තිය එක තරමක් විවාධාත්මක කාරණයක්. අදටත් නොයකුත් මතවාද මේ සඳහා තියෙනවා. සමහර පුටුවක වාඩිවුණාවගේ හිස සහ කඳ කෙලින් කරගෙන තමයි වැසිකිලිියන්නේ. නමුත් ඒමගින් ගුදමාර්ගයට වැඩිපුර පීරනයක් එල්ල වෙන්න පුළුවන්. වඩත් පිළිගත් මතේ තමයි ඇනතියා ගන්න අයරුවෙන් ඒ ැන්නෙස් කවැටින් ඉරියවවෙන් වැසිකිි පෝච්චේ ඉඳද ගනීම. කොමඩ් එන්න කලින් තිබුණු අපේ පරන වැසිකිිලිවල නම් කොහොමත් තේීරියවෙන් තමයි ඉඳගන්න වෙන්නේ. නමුත් නවීන වැසිකිිලි භාවිතාකර අදික් කොඳ වැඩටෙළකිලින් තබාගෙන තරමක් ඉදිරියට බරවෙලා වැළමිටි දෙදෙන මත රඳවාගෙන පුළුවන්නම් බංකුවක් වගේ යමක් කාධාරයෙන් තමන්ගේ දනහිස් ඉනට වඩා ඉහළ මට්ටමක අරගෙන වැසිකිලියාන්නේ එක තමයි වඩත් සුදුසූ ආකාරය කියල කියන්නේ. අංකහය වැරදියට පිස දැමීම. ලංකාව අපි බහුතරයක් වැසිකිලියාමෙන් පස්සේ පසුපස සෝදන්න තමයි හුරුවෙලාා ඉන්නේ. තවත් සමහරු ටිෂූ මගින් පිසදානවා. සෝදල පිස දැම්මත් නිකම් පිස දැම්මත් මේ පිස දැමීමේද සැලකේ යුතු කරුණක් තියෙනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට තමයි මේ කරුණ ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ තමයි වැසිකිරි ගිහින් තමන්ගේ පසුපස පිසදාද්දි ඒක කරන්න ඕන වෙන්නේ ඉදිරිිය සිට පසු පසටයි. තවත් පැහැදිලිව කිවොත් ගුදමාර්ග කෙලවරින් පටන්න අරන් කොන්වැට පෙළ දිහාටයි පිසදාන්න ඕනේ. එහෙම නැතුව ලිංගික පෙදෙස් පිහිටලා තියෙන ඉදිරි පස දිහාට පිසදමන එක සෞඛෙට හොඳ ැ. හොද මේ අහිතකර බැක්ටීරිය මුත්‍රා මාර්ගයට එහෙමස් පර්ශය වුණත් මුත්‍රා ආසාධන සහ කෘෂ්ට ආදිය ඇතිවෙන්න පුළුවන්. අංකහත අත් පිරිසිදු නොකිරීම මේක ගැන නම් අමුතුුවෙන් කියන්න අවශ්‍ය නැහැ ඒත් සමහරු බොහොම සුළුවෙන් තකන බොහොම වැරදි පුරුද්දක් තමයි වැසිකිලිභාවිතයෙන් පස්සේ අත නොසේදීම. මල පහ කළත් මුත්‍රා කළත් අනිවායෙන්ම අත්සෝදන්න ඕනේ. වැසිකිිලේ ෆ්්‍රශ් කරන බොත්ත මේ සිට සෑම තැනකම විශබීජ බහුලවම පවතිනවා. අන්නේඒ නිසා වැසිකිලි භාවිතයෙන් පස්සේ අත් හොඳින් සෝදා ගැනීමත් හොඳින් පිසදා වියලා ගැනීමත් අනිවාරයෙන් කළයුතුයි. මොකද තතත්වලට වඩත් පහස්සුවෙන් සහ ඉක්මනින් විෂබීජරඳෙනවා. අදාපිකිව්ව මෙන්න මේ කරුණු කාරණනා තමයි අපේ සෞඛඛෙට හානිකරන වැරදි වැසිකිලි පුරුදු කිහිපය. ඉතින් අදාපිගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇැති කියලා අපිහිතෙනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝස් නබන්න අදම අපේ චැනල්ික සබස්ක්‍රයිප් කරගන්නෑ.